සමහර අය වැඩි හිතන්නේ නැති වුණාට මේ no contact කියන්නේ මාරම powerful method එකක්. මේක ඇත්තටම break up එකකින් පස්සේ, ඒ කියන්නේ තවත් ඔයත් එක්ක ඉන්න බෑ කියලා එයා ඉවත් වුණාට පස්සේ භාවිත කරන්න පුළුවන්, ඒ කියන්නේ use කරන්න පුළුවන් හොඳම method එකක්. හැබැයි බහුතරයක් හිතන්නේ නැහැ මේක ඉතර powerful කියලා. මොකද ඒකට හේතුව තමයි break up එකකට මුහුණ දෙන වෙලාවේ. ඒ කියන්නේ තමන් මෙච්චර කල් ආදර කරපු මෙච්චර කල් තමන් addict වෙලා ඉඳපු මිනිස්සයා, බැහැ වෙලා ඉඳපු මිනිස්සයා නැත්නම් ඒ කෙල්ල ඒ කොල්ලා තමන් ගැන ඉවත් වෙනවා කියන තැනදී අවබෝධයෙන් තීරණ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ no contact ගැන තියා සාමාන්‍ය 100න් වැඩක්වත් කරගන්න පුළුවන් තාත්වික නෙමෙයි අය ඉන්නේ. ඒකට හේතුවත් මම කලින් වීඩියෝස් වල කියලා දෙනවා. අවබෝධයෙන් තීරණ ගැනීමේ ප්‍රතිශතය අඩු වීමත් ඇඩික්ට් වෙලා යන ප්‍රතිශතය. ඒ කියන්නේ මේ හැඟීම් මතින් තීරණ ගැනීම. පාලනයෙන් බැහැර තීරණ වලට එළඹීමේ ප්‍රතිශතය වැඩි වීම තමයි මේකට හේතුව. ඒතකොට ඔයාගේ තාත්වයේ ආගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක හරිද? ඔයා කොච්චර මැචුවද? ඔයා වෙන අයට උපදෙස් දීලා දිනවද? ඔයා මොන වගේ චරිතයක්ද? මේ කිසිම දෙයක් ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. මේ මොහොතේදී තමන්ගේ පාලනයෙන් බැහැරව, ඒ කියන්නේ ඇබ්බැහිවීමෙන් තීරණ ගැනීමේ ප්‍රතිශතය වැඩි නිසා, ඒ කියන්නේ අවබෝධයෙන් තැනට සුදුසු දෙයක් කිරීමේ හැකියාව නැහැ. ඒක අඩුයි. හරිද? ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේ හිතට එන බොරු මනස්ගත තමයි ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ. මොකද තමන් ඇබ්බැහි වෙලා ඉන්න දේ, තමන් බැඳිලා හිටපු දේ, තමන්ගෙන් ලොස් වෙන වෙලාව, තමන්ගෙන් ඉවත් වෙන ඈත් වෙන වෙලාව. එතකොට ඒ වෙලාවේදී අසිහෙන් වගේ තියෙන චීප් බාලම ක්‍රමයට තමයි ඒක ඇටච් කරගන්න හදන්නේ. පස්සෙන් ගිහිල්ලා වැඳ වැටිලා දේවල් පහදලි කරලා ඕක තමයි හැමෝම කරන්නේ. ඊට වඩා බුද්ධියෙන් හිතලා දෙයක් කරන්න පහසුයි. හිතට එන හැඟීම් වලින් තමයි කතා කරන්නේ, වේදනාවෙන් තමයි කතා කරන්නේ. සමහර වෙලාවට තමන් කන්ෆියුස් වෙලා ඉන්න නිසා හරියට දෙයක් පහදලි කරගන්න බෑ. ඒ අවස්ථාවට හරිය විදිහට මුහුණ දෙන්න බෑ. ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒකයි කියන අවබෝධයෙන් තීරණ ගන්න බෑ කියලා. ඉතින් එහෙමවත් කන්ට්‍රෝල් එකක් නැති කෙනෙක්ට මේ no contact ගැන හෝ වෙන මෙතඩ් එකක් ගැන ලොකු අවබෝධයක් ඇත්තටම නැහැ. මුහුණ දෙන මොහොතේ කොහොමත් නැහැ. එයා අයින් වුණා කියන කන්ෆර්ම් මැසේජ් එක මත දවස් කිහිපයක් ගෙවනවනේ. සාමාන්‍ය සතියක් දෙකක් ගෙවුණා වුණත් එතකොටත් මේ අවබෝධයෙන් තීරණ ගැනීමේ හැකියාව නැහැ. කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මේකවත් කරලා බලන්න ඕන කියලා ඔය no contact method එකට බහුතරයක් එනවා. ඉතින් කොහොම වුණත් මම කියන්නම් ඇයි මේ no contact කියන method එක powerful කියලා. මම මුලින් කිව්වා වගේම ඔයාට කරන්න පුළුවන් හැමදේම කරලා කියන්න පුළුවන් හැම විදියටම කියලා එයාගේ හිතේ ගොඩනගන්න බැරි ඔයාගෙන තියෙන ආකර්ෂණය මේ no contact වලින් ගොඩනගන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. එයාට break up වෙන්න ඕන කියලා එයා decide කරපු මොහොතක, තීරණය කරපු මොහොතක ඔයාගේ පහදලි කිරීම ඔයාගේ කතන්දර අදාළ නැහැ. බහුතරයකට ඒවා අදාළ නැහැ. ඒකට හේතුව තමයි ඔයා 100%ක් සාධාරණ වුණත් ඔයාගේ පහදලි කිරීම ප්‍රමාණවත් මදි. එයාගේ හිතේ ඔයාගෙන තියෙන ආකර්ෂණය ගොඩනගන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් තමන්ගේ අත්වරදීමෙන් හෝ තමන් හිතාමතා වැරද්දක් කරලා ඒ දේ මත එයා අයින් වෙනවා නම් ඒ වගේ කෙනෙක්ට කොහෙත්ම පහදලි කිරීම වලින් බැකින් ප්ලීඩින් කරලා බෑ මේ ආකර්ෂණය ගොඩනගන්න. එහෙම කිව්වා කියලා ඉන්නේ නැහැ. හරිද? ඔයා ඒ වගේ දෙයක් කරන්නේ විශේෂයෙන්ම ඔයාට දරාගෙන ඉන්න බැරි නිසා. ඒ කියන්නේ ඔයාට එයා නැති ජීවිතයක් හිතාගන්න බෑ. මොකද ඔයා බැහැ වෙලා ඉන්න ඔයාගේ හැම දෙයක්ම හුරු වෙලා තියෙන යා මත ඩිපෙන්ඩ් වෙන විදියට. හැබැයි ඔයා එක වැඩිපුරම දන්න බ්‍රේක් අප් වුණාට පස්සේ මොකද හැම දෙයක්ම සාමාන්‍ය කරන වෙලා තියෙන. ඒකනේ normalize වෙලා තියෙන. හරියටම බ්‍රේක් අප් වෙලා එයා අයින් වෙනවාමයි කියන confirm message එක ඔලුවට ගියාට පස්සේ එතනින් පස්සේ හොඳටම දැනෙන පටන් ගන්නවා එයාගේ වටිනාකම. ඇත්තටම එයා වටින පුද්ගලයෙක්ද නැද්ද කියන එක නෙමෙයි මෙතන අදාළ වෙන්නේ. මේ මොහොතේ තමන්ගේ යන්තම් ජීවිතයකට ගහගන්න එයාගේ availability එක තියෙන්න ඕන වගේ මානසිකත්වයක් තියෙනවා. ඒක මේ බැහැවීම හදිච්ච දෙයක්. හරිද? ඕක තමයි ඇත්තම කතාව නැතුව ඇත්තටම හිතේ මවල පෙන්නන රියල් වැලියු එක යාගේ නැති වෙන්න පුළුවන්. මෙතන ඔයාගේ හිත තමයි මේ හැමදේම කරන්නේ. මේ දේවල් මම කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එයාගේ හිතේ ඔයාගෙන තියෙන නැති වුණු ආකර්ෂණය ගොඩනැංවීමට ඇත්තටම ප්‍රබලව බලපානවා මේ no contact කියන දේ. No contact කියලා කියන්නේ සම්පූර්ණව වැනිෂ් වෙලා, ඒ කියන්නේ disappear වෙලා ඉන්න period එක. මතක තියාගන්න disappear වෙලා ඉන්නකොට මතක් වීමේ සම්භාවිතාව වැඩි. මොන වුණත් ඔයා එයාගේ life එකේ ප්‍රධාන කෙනෙක් වෙලා හිටියා. කියන්නේ ඔයා එයාගේ life එකේ major part එකක් වෙලා හිටියා. එතකොට major part එකක් වෙලා හිටියා කියන්නේ එයා ඔයා වෙනුවෙන් වෙලාව කැප කරා. කියන ටයිම් එක ඉන්වෙස්ට් කරා. හරිද? ශ්‍රමය වැය කරා. ඔයාට හැඟීම් වලින් බැඳුණා. ඔයත් එක්ක හීන ගොඩනගා ගත්තා. ඔයත් එක්ක අනාගත සැලසුම් සකස් කරා. මානසික සහ කායිකව ඔයාට බැඳිලා හිටියා. ඒ කියන්නේ එයාත් ඔයාට ඇබ්බැහි වෙලා හිටියා. එයා ඒ වගේ පීරියඩ් එකක් ගෙවලා අන්තිමට මොනවා හරි හේතුවක් මත මට ඉවත් වෙන්න ඕන කියන තැනකට එනවනම් ඒ ආව කියන්නේ සම්පූර්ණයෙන් අර දෙවල ඔක්කොම ඒ ෂණිකෙන් අත්හැරලා අමතක කරලා ආව නෙමෙයි. එහෙම කරන්න බෑ මනුස්සයෙක්ට. ඒක ඔයාගේ තියෙන හැසිරීමක් නිසා හෝ ඔයාගේ තියෙන යම් මානසිකත්වයක් නිසා ගත තීරණයක්. හැබැයි හරියට මේ ගෙවපු කාලපරාසය අත්හැරලා රිකවර් වෙනවා කියන එකට තව කාලයක් යනවා. බ්‍රේක් අප් වෙන අවශ්‍යයි කියලා එයා ඩිසයිඩ් කරාට පස්සේ අනිත් කෙනා ගොඩක් වෙලාවට කරන්නේ පස්සෙන් යන එක. ඔයා උදාහරණයකට ගත්තොත් එහෙම එයාට ඉවත් වෙන්න ඕන කියලා කිව්වට පස්සේ ඔයා ගොඩක් වෙලාවට පස්සෙන් යන එක නම් කරන්නේ තව දුරටත් ඒතර අමුතු දෙයක් වෙන්නේ නැහැ. ඔයා පස්සෙන් යනවා, එයා රිජෙක්ට් කරනවා. ඕක තමයි ඇත්තටම වෙන්නේ. දිගටම වෙන්නේ ඕක. මාස ගණන කන්ටිනියු කරත් වෙන්නේ ඕක. මොකද ඒකට හේතුව තමයි අර ආකර්ෂණය මුලින්දලා ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ ඇට්‍රැක්ෂන් එක මුල සිට
ෆ්ලෙක්සිබල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආකර්ෂණය මුල සිට ක්‍රමානුකූලව ගොඩනගෙන්නේ නැතුව කලින් තිබ්බ හැඟීම් එයාට ඔයා වෙනුවෙන් ඇති වෙන්නේ නැහැ. ආකර්ෂණය මුල සිට ක්‍රමානුකූලව ගොඩනගෙන බලපාන ප්‍රධානම සාධකය තමයි ඩිසපියරන්ස්. ඉතින් ඩිසපියර් වෙන එකම තමයි වෙනත් අර්ථකින් නෝ කන්ටැක්ට් කියලා කියන්නේ. මම මේ කියන්නේ සයිකලොජිකලි බලපාන විදිය එයාට බ්‍රේක් අප් වෙන්න ඕනේ කියලා කියනවා. හරිද? ඊට පස්සේ යම් සිද්ධි දාමයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වැඩේ වර්ස්ට් කරන්න නැතුව අවසානයේ එයාට හොඳ එන්ඩ් එකක් දීලා වත් අයින් වෙනවා. තවත් ඔයා පස්සෙන් යන්නේ නැහැ. එතකොට තවත් ඔයා පස්සෙන් යන්නේ නැහැ කියන්නේ මතක තියාගෙන ඔයා පස්සෙන් යනවට වඩා එයාට වාව මතක් වෙනවා. කාලයක් තිස්සේ ඔයාගේ දේවල් එක්ක යා ඉඳලා එක පාටම ආගේ කෝල් මැසේජ් නැතුව කතා කරන්නේ නැතුව සම්පූර්ණයෙන් ඩිසපියර් වෙලා ගියාට පස්සේ ඒක එයාට දැනෙන්න පටන් ගන්නවා. එයා තීරණය ගත්තා වුණත් ඉවත් වෙන්න එයාට ඒක දැනෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ වෙන්නේ ටික ටික එයාටත් බ්‍රේක් අප් වේන එක එක්ස්පීරියන්ස් කරන්න සිද්ධ වෙනවා. මුලින්ම බ්‍රේක් අප් වේන එක එක්ස්පීරියන්ස් කරේ ඔයා. මොකද එයාට තමයි ඉවත් වෙන්න අවශ්‍ය උනේ. ඔයාට තමයි මේ කන්ෆර්ම් මැසේජ් එක ආවේ එයා ඉවත් වෙනවා කියලා. ඔයාට දරා ගන්න බැරි මොමන්ට් එකක් ආවා. හරිද? ඊට පස්සේ ඔයා කොහොම හරි තේරුම් අරගෙන ඉවත් වුණා කියලා හිතන්නකෝ. ඔයා ඉවත් වෙලා ටික කාලයක් යනකොට එයාටත් අර වගේම පේන් එකක් එන්න පටන් ගන්නවා. ඔයා විඳ වේදනාව වගේම එකක් එයාට දැනෙන්න පටන් ගන්නවා. මොකද එයා ඔයාව රිජෙක්ට් කරලා අයින් වුණාට එයාගේ හිත දන්න ඔයා චේස් කරනවා කියලා. එයා හිතලා බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි, નિરાයාසයෙන් ඒක වෙන්නේ. හැබැයි ඔයා පස්සෙන් එනකොට එයා රිජෙක්ට් කරනවා. වදයක් විදිහට සමහර වෙලාවට බයිනවා, બ્લોක් කරනවා, හරිද? වෙන වෙන ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඔයා චේස් කරන්න ඕන වගේ එකකුත් තියෙනවා. ඔය බහුතරයකට හොමයි. එතකොට ඒක නැති වෙච්ච ගමන් එයාට තවත් ඒකට ඇක්ෂන් ගන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ වෙන්නේ ටික ටික එයාත් මෙල්ට් වෙන්න පටන් ගන්නවා. එයාට මතක් වෙන්න පටන් ගන්නවා. ඔයා ගොඩක් පස්සෙන් යනකොට ඔයා කරපු නෙගටිව් දේවල්ම තමයි උඩට එන්නේ. ඒවම තමයි හිත හිත තීරණ ගන්න පටන් ගන්න. ඔයා ඩිසපිය වුණාට පස්සේ නෙගටිව් දේවල් හිතලා එයාගේ අර කන්ට්‍රෝල් එක තියාගන්න අපහසුයි. මොකද නෙගටිව් දේවල් හයිඩ් වෙලා ඩිසපිය වෙලා ඉන්න කාලපරාසය වැඩි වෙනවත් එක්ක ඔයාගේ පොසිටිව් දේවලුත් උඩට එන්න පටන් ගන්නවා. හරිද? ඔයා කරපු හොඳ, ඔයා හිටපු විදිය, ඔයා සලකපු විදිය, ඔයා වගකීම් ගත්ත විදිය, හරිද? ඔයා ආදරෙන් බලාගත්ත විදිය, ඔයා ටයිම් එක ඉන්වෙස්ට් කරපු විදිය, ඔයා කතා බහ කරපු විදිය, ඔයාලගේ මතක, ඔයාලා හම්බුන තැන්, ඒ අවස්ථාවන් තුල ඔයාලා සිද්ධ කරපු දේවල්, මේ දේවල් අනිවාර්යෙන් ඔළුවට එන්න පටන් ගන්නවා. හරිද? ඒව මාර විදිහට හිතට වද දෙන්න පටන් ගන්නවා. එයාට සිම්ප්ලි නවත්තලා පැත්තකට වෙන්න බෑ. එයාත් ඔයා වගේම මේ බැඳීමට ඇටැච් වෙලා හිටියා. එයාත් ඔයාලට ඇඩික් වෙලා හිටියා. එයාත් ඒ හાર્ට් පීරියඩ් එකක් ත්‍රූ ගිහිල්ලා තමයි ගොඩ එන්න ඕනේ. හරිද? ඔයා හිතන්නේ ඔයාට විතරක් කියලා. ඔයාට ටිකක් එක වැඩිපුර දැනුණා. මොකද ඒකට හේතුව ඔයා සූදානම් නොවුණු අනපේක්ෂිත දෙයක් සිද්ධ වුණා. අනපේක්ෂිත විදිහට එයා ඉවත් වුණා. එතකොට ඔයාගේ කන්ට්‍රෝල් නැතුව ගියා. හරිද? ඔයාට දරා ගන්න බැරි වුණා. හැබැයි එයා එහෙම නෙමෙයි. එයාට පොඩි සපෝට් එකක් තියෙනවා. ඒකට හේතුව තමයි එයා ඒ තීරණය ගත්තා කියන එක සහ ඔයා පස්සෙන් එනවා කියන එක. ඔයා විඳවනවා කියන එක. අන්න ඒකෙන් එයා අල්ලගෙන ඉන්නවා අත්‍තරම. ටික ටික අර තීරණ ස්ථිර කරගෙන ගොඩ යන්නම ගොඩ යනකම කොහොම හරි ගොඩ යන්න ඕන කියන තීරණය මත අල්ලගෙන ඉන්නවා. හැබැයි අනපේක්ෂිත විදිහට එයා නොහිතන දේවලුත් වෙනවා. සමහර අය ඉතින් ඔය වගේ තීරණයක් අරගෙන ටික කාලයක් ඉන්නම අනිත් කෙනා එයි කියලාම. හරිද? ඒගොල්ලෝ ඉතින් සම්පූර්ණයෙන් බ්‍රේක් අප් වෙලා අයින් වෙන නෙමෙයි හදන්නේ. ඒගොල්ලෝ බ්‍රේක් අප් වෙලා අනිත් කෙනාව ටෙස්ට් කරනවා වගේ දෙයක් කරනවා. මේක විවිධාකාරයෙන් විවිධ මානසිකත්වවල සිද්ධ වෙනවා. මම කියන සාමාන්‍ය දලාදසක් ගන්න පොදුවේ බහුතරයක් කරන දේ. මේ පොදුවේ බහුතරයකට සිද්ධ වෙන දේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඔයාගේ අප්ඩේට්ස් හොයන්න පටන් ගනි. හරිද? ඔයාව සර්ච් කරලා බලන්න පටන් ගනි. සමහරවිට යාළුව හරහා ඔයාගෙන අහන්න පටන් ගනි. හරිද? ඊට පස්සේ යා නිකන් වෙන දෙයක් අහන්න වගේ එයා නිකන් කන්ටැක්ට් කරන්න පටන් ගන්නේ. හරිද? එයා කන්ටැක්ට් කරන්න පටන් ගන්නෙ වෙන විදියකට. ඒ කියන්නේ කෙලින්ම වත් එක්ක ඉන්න ඕන කියලාවත් එහෙම දෙයක් කියන්නේ නැහැ. එක්ක ඔයාට බනින්න හරි, එක්ක ඔයාගෙන් දෙයක් අහන්න හරි, ගෙදර කෙනෙක්ට කොහොමද කියලා අහන්න හරි, වෙන මොනවා හරි දෙයක් මාතෘකාවක් කරගෙන එයා ඔයාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ එයා අර මං කිව්ව මොමන්ට්ස් වලට මුහුණ දීලා එහෙම ගිහිල්ලා එක්ක දරන්න බැරි වෙන තැන. දරන්න බැරි වෙන තැන අමාරුම වෙන තැන එහෙම දානවා වෙන්න පුළුවන්. නැත්තම් මතක් වෙලා නිකන් මම වැරදි, මං ගත්ත තීරණේ වැරදි කියලා යම් තැනක යාට තැනක යාහෙම දානවා වෙන්න පුළුවන්. නැත්නම් වෙන මානසිකත්වයක් වෙන්න පුළුවන්. කොහොම හරි යාහෙම ඇඟවීමක් සිද්ධ කරන තැනට එන්න පුළුවන්. නැත්නම් වෙන වක්‍රමාර්ගයෙන් ඇඟවීමක් සිද්ධ කරන්න පුළුවන්. මේ වගේ දේවල් වෙනවා. එතකොට දැන් නෝ කන්ටැක්ට් ඉඳලා මාසයක් හෝ මාස කිහිපයක් තුල මේ වගේ දෙයක් වුණා කියලා හිතන්නකෝ. ආපහු පාරක් යා කතා කරනවා. ඊට පස්සේ කනෙක්ෂන් එක හැදෙනවා. ආපහු මෙයාලගේ රිලේෂන්ෂිප් එක පටන් ගන්නවා කියලා හිතන්නකෝ. හැබැයි මෙතන මම ඔයා කියලා ගත්තොත් ඔයා ඒ කාලේ ඒ විදිහට නෝ කන්ටැක්ට් ඉන්නේ නැතුව ඒ කාලෙම පස්සෙන් ගියා නම් තාමත් ඔක වෙලා නැහැ. තාමත් එයාව රිජෙක්ට් කරනවා. අනිත් දේ තමයි එහෙම නෝ කන්ටැක්ට් ඉඳලා දවසක එයා හැම කතා කරත් ඔයා රෙස්පොන්ඩ් කරන්න ඕන හරිම සරල විදියට, සිම්පල් විදියට. අහන දෙයට ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්. අහන දෙයට ඒ ඉමීඩියට් ඔයා උත්තරේ දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේම උත්තර දෙන්න යන්නේ නැහැ. පොඩි පීරියඩ් එකක් ඉඳලා විනාඩි 20ක්
තිහක් නැත්නම් පැයක් වගේ ඉඳලා ඔයාලට රිප්ලයි එකක් දාන්න පුළුවන්. එතකොට ඔයා බිසි කන්ඩිෂන් එකක ඉන්න කෙනෙක් විදිහට යාලා දැනෙන්න පටන් ගන්නවා. ඔයාලා නැගිටින කෙනෙක් විදිහට ඔයාලගේ ජීවිතය හදාගෙන යන කෙනෙක් විදිහට ඔයා සතුටින් ඉන්න කෙනෙක් විදිහට යාට ඇඟ වෙනවා. ඒවත් තව තවත් එයාගේ හිතේ ඔයාගෙන තියෙන ආකර්ෂණය වර්ධනය වෙන්න බලපාන සාධක. ඊට අමතරව සෝෂල් මීඩියා වල සෑඩ් පෝස්ට් අරහිම ෂෙයා කරන්නේ නැහැ. හරිද? DP මාරු කරලා නිකන් අවුට් ගහලා වගේ පෙන්වන්න හදන්නේ නැහැ. ස්ටේටස් දාලා මූඩ් අවුල් වෙලා කියලා පෙන්වන්න හදන්නේ නැහැ. ඔයා උඩරිම සතුටෙන් ඉන්නේ. ගෙදර ඔයා බිම වැටිගෙන ඇඬුවත් ඒක එළියට පෙන්වන්න යන්නේ නැහැ. ඒක තමයි කරන්න ඕන හොඳම දේ. ඒක මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. ඔයාට පුළුවන් අලුත් දේවල් කරන්න, ඔයාට පුළුවන් grow වෙන්න, ඔයාට පුළුවන් තැනකට එන්න. හරිද? මේවා මේ කියන තරම් ලේසි නෑ තමයි. හැබැයි කරන්න අපහසු දේවලුත් නෙමෙයි. මේවා කරන්න පුළුවන්. ඒ අවස්ථාවට අනුකූලව කරන්න සුදුසුම දේට මඟව මොටිවේට් කරන එක මේ කරන්නේ. මොකද හැම දෙයකටම කළ යුත්තේ හරිද? ඒ කියන්නේ යථාර්ථයට ගැළපෙන දේ තියෙනවා. අනවශ්‍ය දේවල් කරන්න නැතුව. ඉතින් ඔයාට අදහසක් ඉන්න තියෙන no contact කියන එක කොච්චර powerfulද කියලා. No contact වලින් පස්සේ ආ reach කරොත් ඔයා හැසිරෙන ඕන කොහොමද කියන එක ගැන මම තව වීඩියෝ එකකින් හරියටම විස්තර කරන්නම්. මට මෙතන අවශ්‍ය උනේ no contact වල වැදගත්කම සහ psychologically ඒක යාට බලපාන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරන එක. මම නන්දිමාල් එදිරිසූරිය.